අනිවාර්යෙන් නිවාඩුවක් අනිවාර්යෙන් නිවාඩුවක් වූ පොලිස්පතිවරයා දැන් ප්‍රකාශ කරන ප්‍රශ්න කිරීම වලදී ඉතින් ප්‍රකාශ වෙන්නේ එතුමන්ට ආරක්ෂක මණ්ඩලයට කැඳවීමක් කරේ නැහැ කියලා පසුගියදා. ඒ කියන්නේ පසුගිය කාල සීමාව තුලම ජනාධිපතිලා ඉන්න කිව්වේ නැහැ කියන එක. ඒක ඒ උදවියගේ තියෙන පුද්ගලික ප්‍රශ්නයක්. අපේ රටේ ආරක්ෂක මණ්ඩලයක් තිබුණත් නැතත් රටේ අපරාධයක් වුණොත් හෝ අපරාධයක් වෙන බවට තොරතුරක් ලදහොත් අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව නීතිය ක්‍රියාත්මක කිරීම පොලිස් ප්‍රතිවරයාගේ වගකීම මිසක් අගමැතිගේවත් ජනාධිපතිගේවත් නෙවෙයි. ඒකට ජනාධිපතිගෙන් අගමැතිගෙන් අවසර ගන්න ඕන නම් එහෙමනම් මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්නේ පොලිසිය නෙවෙයි දේශපාලනය. එහෙම ක්‍රමවේදයක් මේ රටේ නැහැ. එනිසා ඒක පිළිබඳව කාට හරි දැනුම් දුන්නත් වෙන්න පුළුවන් නොදුන්නත් වෙන්න පුළුවන්. වගකීම තියෙන පොලිස්පතිට ඒ වගකීමෙන් පොලිස්පතිට බේරෙන්න බෑ. පොලිස්පතිවරයා කට උතර දෙද්දී ඒ අවස්ථාවේ පැනල් එකෙන් අහනවා දැන් ඔබ මේ දැනන් සිටියේදී ඔබයි ක්‍රියාත්මක නොවනේ කියන එක. එතනදී පොලිස්පතිවරයා කියනවා තහවුරු කරගත් නොගත් තොරතුරු සම්බන්ධයෙන් මම ක්‍රියාත්මක වුණා නම් ගොඩක් දෙනෙක් මට අල්ලන් ගහනවා රටේ සංහිඳියාවට බාධා කරා කියලා. ඒ ප්‍රකාශය අනුව මේකට තවත් පිරිසක් මේ වෙච්ච ප්‍රශ්නවක් කියන්න ඕනේ නේද? ඒකෙන් කියන්නේ ඔහුට පොලිස්පති ධූරයේ දරන පොලිස්පති ධූරයේ වගකීම තේරෙන්නේ නැහැ කියන එකයි ඒකෙන් කියන්නේ. ඒක නිසාම තමයි ඔහුගේ නම එනකොට තාණ්ඩු ක්‍රම මේ විවස්ථාදායක සභාවේදීත් ওই කාරණේ කතා කරනකොට ඔහුට තනතුර සුදුසු නැහැ කියන ස්ථාවරේ මම හිටියේ. දැන් පොලිස්පතිවරයා එහෙම කියන්නේ කොහොමද? මම පාර්ලිමේන්තුවේ ඇමතිවරයෙක් විදියට මන්ත්‍රීවරයෙක් විදියට මේ පිපිරීම් කරන්න මාස 30කට කලින් ICC සංවිධානයේ පුහුණුව ලැබපු ශ්‍රී ලාංකිකයෝ 32 දෙනෙක් ඉන්නවයි කියලා මම ප්‍රසිද්ධිය කිව්වා. මටත් මාධ්‍ය ගැහුවා. මාවත් හංගඩු ගැහුවා ජාතිවාදීෙක් කියලා. මම ත්‍රස්තවාදීෙක් කියලා හංගඩු ගැහුවා. සමහරලාට ඔබ නියෝජනය කරන ඔය මාධ්‍ය ආයතනවලම අපේ මුස්ලිම් සහෝදරවරු ලිපි 100 ගාණක් දැම්මා. හැබැයි අප්‍රේල් 21 වෙනිදා වෙනකම්ම මම ත්‍රස්තවාදියෙක් තමයි. මම ජාතිවාදියෙක්. හැබැයි මේ ටික පුපුරලා ගිහිල්ලා අපේ රටේ ජීවිත 253 බිලි ගත්ත දවසේ ඉඳලා මට එහෙම කියනවද කවුරු? එනිසා අපි ලකුණු දාගන්න නෙමෙයි මේවා කරන්න ඕන. රටේ ආරක්ෂාව වෙනුවෙන් අපි කතා කරන්න ඕන. මහජන නියෝජිත විදියට ඊට වැඩිය වගකීම පොලිස්පතිට දෙනවා. ඒක නිසා මිනිස්සු හිතන දේවල් මිනිස්සු විවේචනය කරයි කියලා බයේ පොලිස්පතිවරේ රාජකාරී කරන්න බෑයි කියලා කියනවනම් වගකීම් මිශ්‍ර කරන්නේ නැහැ කියලා කියනවනම් පොලිසිය රාලහාමි කෙනෙක් කියනවා තු සුදුසු නැහැ.